මෙරට අපරාධ රැසකට සම්බන්ධ වූ පාතාලකල්ලි ප්‍රබල නායකයෙකු වූ මාකඳුරේ මදූෂ් ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකුට ආසන්න පිරිසක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අද උදෑසන ඩුබායි ප්‍රධාන පෙළේ හෝටල් කාමරයක් තුළ කොකේන් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක් පවතින බවට ඩුබායි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ හදිසි වැටලීමෙන් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් සන්තකයේ තිබූ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් 25 දෙනා අතරට මෙරට ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයෙක් වන මාකඳුරේ මදූෂ් කෙසෙල්වත්තේ දිනක ඇතුළු පිරිසක්ද සිටි අතර මොවුන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී මෙම මත්ද්‍රව්‍ය තොගේ සමග මෙරට ජනප්‍රිය ගායකයෙකු වන අමල් පෙරේරා මහතාද සිටි ඇති බව වාර්තා වන්නේ. මෙරට රජයේ ඉහළ බලධාරීන් මැදිහත් වී මෙම පිරිස විමර්ශන කටයුතු අවසන් කොට කඩිනමින් ලංකාවට බාර දෙන ලෙස ඩුබායි එමිරවරයාගෙන් මෙරට බලධාරීන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය කාලයේදී දකුණු පළාතේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක සිදු වූ මංකොල්ල කෑම් මිනීමැරුම් හා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙවීම ඇතුළු චෝදනා ගණනාවකට පොලිසියට අවශ්‍ය කර තිබූ ප්‍රධාන පෙළේ සැකකරුවෙකු වන මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීමට නොහැකිව ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටමින් මෙම අපරාධ සියල්ලම මෙහෙවූ අතර ඔහු මෙහෙවූ ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම කෝටි ගණනක් වටිනා හෙරොයින් පසුගිය කාලයේදී දිගින් දිගටම අත්අඩංගුවට ගනු ලැබීය.